සුබ දවසක් සියලු දෙනාටම ආර්ථික විද්‍යාවේ 7 වෙනි පාඩමේ 10 වෙනි වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙන්නේ අපි මේකෙන් අධ්‍යයනය කරන්නේ වාණිජ බැංකු පද්ධතියක ණය සම්බන්ධ ක්‍රියාවලිය බැංකු පද්ධතියක ණය සම්බන්ධ ක්‍රියාවලිය අපි කතා කරන්නේ මේ දෙවෙනි වීඩියෝ එකෙන් පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරා තනි බැංකුවක ණය සම්බන්ධ ක්‍රියාවලිය उदाहरण දෙකක් කතා කරනවා ඒකේ පළවෙනි උදාහරණය තමයි දාන තියෙන්නේ බැංකු පද්ධතියක රුපියල් බිලියන 20000ක නවතැන්පතුවක් ලැබුණේ නම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%ක් නම් අපිට කියනවා අධිසංචිත ගණනය කරන්න අපි මුලින්ම මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකට දාගන්නවා වගකීම් වත්කම් කියලා දාගන්නවා අපි දන්නවා තැන්පතු 20000 කියන්නේ වගකීමක් බැංකු පද්ධතියට ඊට පස්සේ ඒක සංචිත වලට වැටෙනවා අලුතෙන් තැන්පතුවක් ලැබිච්ච ගමන් එතකොට මතක තියාගන්න ඕනෑම ගානක අපිට ශේෂ පත්‍රයක් දෙන්නේ නැතුව ඒගොල්ලෝ නිකන් ওই විදියට අලුත් තැන්පතුවක් ආවා කියලා කියනවා නම් පරණ තැන්පතු පරණ සංචිත මුකුත් නැහැ අපි මූල්‍ය තත්ත්වයක් ගහගත්තා තැන්පතු ගාන 20000ක් කියලා දාගත්තා ඒ ප්‍රමාණයෙන්ම සංචිතත් දාගත්තා හරි ඊට පස්සේ අපිට කියනවානේ දැන් අධිසංචිත ගණනය කරන්න කියලා. අපි මොකද කරන්නේ? අපි ලියා ගන්නවා අධිසංචිත හදන විදිය. පවතින සංචිත වලින් අඩු කරනවා නීත්‍යානුකූල සංචිත. උදා පවතින සංචිත ගාන 20000ක් තියෙනවා. ඒ 20000ෙන් අඩු වෙන්න ඕනේ නීත්‍යානුකූල සංචිත. කොහොමද නීත්‍යානුකූල සංචිත හදන්නේ? අපි කලිනුත් හදලා තියෙනවා. බලමු. උදා මේකේ ව්‍යවස්ථාපිත සංචිත සමානයි. ඒ කියන්නේ නීත්‍යානුකූල සංචිත සමානයි. 20000 ගන්නවා ඒකට 100ට 10ක් බලන්න ඕනේ එතකොට 10 බෙදීම 100 100ෙන් 10ක් ඒ කියන්නේ 100ට 10ක් පුතා එතකොට අපිට එනවා ව්‍යවස්ථාපිත සංචිත නීත්‍යානුකූල ගාන 2000යි එතකොට අපි ඒක මෙතනට ආදේශ කරාම අපිට එනවා පවතින සංචිත වලින් නීත්‍යානුකූල සංචිත ඒ කියන්නේ පවතින සංචිත 20000ෙන් නීත්‍යානුකූල සංචිත 2000 අඩු වුණාම අපිට අදි සංචිත ලැබෙනවා කීයක්ද රුපියල් බිලියන 18000. පුතා ඊට පස්සේ තැන්පතු ප්‍රසාරණ ගුණකය හදන්න කියලා කියනවා. හොඳට මතක තියාගන්න බැංකු පද්ධති ගානක අපිට තැන්පතු ප්‍රසාරණ ගුණකය හදාගන්නම වෙනවා. මොකද ණය මවන්න නම් තැන්පතු ප්‍රසාරණ ගුණකය අපිට අවශ්‍යම වෙනවා. එතකොට මොකද්ද මේ තැන්පතු ප්‍රසාරණ ගුණකය කියන්නේ? බලන්න තැන්පතු ප්‍රසාරණ ගුණකයේ අනු ආරම්භක ඉල්ලුම් තැන්පතුවෙන් කොපමණ ගුණයකින් ඉල්ලුම් තැන්පතු වැඩි වේද යන්නයි. එතකොට තැන්පතු ප්‍රසාරණ ගුණකය කියලා කියන්නේ ආරම්භක ඉල්ලුම් තැන්පතුවෙන් කොපමණ ගුණයකින් ඉල්ලුම් තැන්පතු වැඩි වෙනවද කියන එක. පුතා ඒක බැංකු පද්ධතියක ණය මැවීම ඒකෙන් තීරණය වෙනවා. තැන්පතු ප්‍රසාරණ ගුණකය ගණනය කරන්නේ එක බෙදීම R. පුතාවය R කියලා කියන්නේ හොඳට මතක තියාගන්න ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට තමයි R කියලා කියන්නේ. අපි තැන්පතු ප්‍රසාරණ ගුණකය හදමු අපිට ගණනය කරන්න කියලා තිබ්බා. එතකොට අපි දාගන්නවා 1 බෙදීම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 10%යි. ගානේ තිබ්බා. අපි 10 දශම වලින් නම් පුතා 0.1 ඒවා හොඳට මතක තියාගන්න. 10 දශම වලට පෙරලනකොට 0.1යි 20 දශම වලට පෙරලුවොත් එහෙම 0.2යි 50 දශම වලට පෙරලුවොත් එහෙම 0.5යි 102 දශම වලට පෙරලුවොත් එහෙම 0.02යි ඒ විදිහට මතක තියාගන්න. පුතා එතකොට මෙතනට 0.1 ආදේශ කරාට පස්සේ තැන්පතු ප්‍රසාරණ ගුණකය අපිට ගන්න පුළුවන් 1.1 න් බෙදුවම පුතා මෙතන සරල ක්‍රමයක් මතක තියාගන්න පල්ලෙහා දශම ස්ථාන එකක් තියෙන හින්දා උඩට බිංදුවක් දාන්න පුළුවන් පල්ලෙහා දශම ස්ථාන දෙකක් තිබ්බනම් උඩට බිංදු දෙකක් දාන්න පුළුවන් පුතා දැන් පල්ලෙහා තියෙන්නේ දශම ස්ථාන එකක් 0.1 කියන්නේ දශම ස්ථාන එකයි තියෙන්නේ එතකොට 1 බෙදීම 0.1 අපිට 10 බෙදීම 1 බවට පත් කරගන්න පුළුවන් මොකද පල්ලෙහා දශම ස්ථාන එකක් තියෙන ඉඳලා උඩට බිඳුවක් දැම්මම 10 බෙදීම 1 බවට පත් වෙනවා. ඒ අනුව තැන්පතු ප්‍රසාරණ ගුණකය අපිට ලැබෙනවා 10ක් කියලා. එතකොට මතක තියාගන්න
තැම්පතු ප්‍රසාරණ ගුණකය හදනකොට මේ දක්ෂම සුළු කරන එක හොඳට මතක තියාගන්න. එතකොට තැම්පතු ප්‍රසාරණ ගුණකය අපිට 10ක් කියලා ලැබෙනවා. උදා ඊට පස්සේ මෙම බැංකු පද්ධතියට අලුතෙන් ලැබිය හැකි ණය ප්‍රමාණය ගණනය කරන්න කියලා කියනවා. උදා ණය මවන්නේ මතක තියාගන්න සූත්‍රය අධිසංචිතයේ වැඩි කරනවා තැම්පතු ප්‍රසාරණ ගුණකයෙන්. එතකොට අදි සංචිතයේ තැම්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරාම අපිට ණය මවන්න පුළුවන්. එතකොට ණය මවන්නේ කොහොමද? අදි සංචිතයේ වැඩි කරනවා තැම්පතු ප්‍රසාරණ ගුණකයෙන්. අදි සංචිතය කලින් අපි ගණනය කරා 18 10 කියලා ඒක ආදේශ කරගන්නවා. තැම්පතු ප්‍රසාරණ ගුණකය තැම්පතු ප්‍රසාරණ ගුණකයේ 10යි කියලා අපි ගණනය කරා. ඒක අපි ආදේශ කරනවා 10යි කියලා. එතකොට 18 10 10ෙන් වැඩි කරාම මැවිය හැකි ණය ප්‍රමාණය එනවා 180,000. එහෙනම් මෙම බැංකු පද්ධතියට මවන්න පුළුවන් ණය ප්‍රමාණය 180,000යි. උදා එතකොට මතක තියාගන්න බැංකු පද්ධතියකට විතරයි ණය මවන්න පුළුවන්. එක බැංකුවකට පුළුවන් වෙන්නේ තමන් ගාව තියෙන අධිසංචිතේ ණයට දෙන්න විතරයි. හැබැයි බැංකු පද්ධතිය කියන්නේ සියලුම බැංකු ඒ බැංකු පද්ධතිය තුල ඉන්නවා. එතකොට බැංකු පද්ධතියටම සම්බන්ධ වුණාට පස්සේ අපිට ණය මවීමේ හැකියාව තියෙනවා. මතක තියාගන්න. ඊට පස්සේ උදාහරණ දෙක අපි කතා කරනවා බැංකු පද්ධතියකට අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පහත දෙනවා. අපි බලමු. ඕකේ තියෙනවා මූල්‍ය තත්ත්වයේ දීලා අපිට කියනවා අධිසංචිත ගණනය කරන්න කියලා. කොහොමද අපි අධිසංචිත ගණනය කරන්නේ? අපි කලිනුත් ගණනය කරා. අපි ලියා ගන්නවා අධිසංචිත සමානයි පවතින සංචිත වලින් අඩු කරනවා නීත්‍යානුකූල සංචිත. පුතා පවතින සංචිත ගාන 6 10යි නීත්‍යානුකූල ගාන අපි හදා ගන්න ඕනේ. අපි ගන්නවා තැම්පතු දෙනවා 10 10ක් බලන්න උඩ ගානේ. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 10 නිසා 10 10ට 10ක් බැලුවම අපිට එනවා නීත්‍යානුකූල සංචිත ගාන 10ක් කියලා. උදායකට 6 10න් 10ක් ගියාට පස්සේ අධිසංචිතය අපිට ලැබෙනවා 5000ක් කියලා. උදා දැන් මේ දෙවෙනි උදාහරණේ අපි අධිසංචිත හොයාගත්ත 5000ක් කියලා. අපි බලමු ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. දෙවෙනි ප්‍රශ්න කියනවා මෙම බැංකු පද්ධතියට අලුතෙන් මෙවි හැකි ණය ප්‍රමාණය මවන්න පුළුවන් ණය ප්‍රමාණය අපෙන් අහනවා. අපි දැන් දන්නවා ණය ප්‍රමාණය මවන සූත්‍රයේ මෙවි හැකි ණය ප්‍රමාණය සමානයි අධිසංචිතය වැඩි කරන්න ඕනේ තැම්පතු ප්‍රසාරණ ගුණකයෙන්. අධිසංචිතය තැම්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරාම මැවි හැකි ණය ප්‍රමාණය හොයාගන්න පුළුවන්. දැන් අපි මේකේ තැම්පතු ප්‍රසාරණ ගුණකය හොයාගන්න ඕනේ. අපි අධිසංචිත නම් හොයාගෙන තියෙන්නේ. නමුත් තැම්පතු ප්‍රසාරණ ගුණකය අපි දන්නේ නැති හින්දා ඒක හොයාගන්නවා. අපි ලියා ගන්නවා එක බෙදීම R. තැම්පතු ප්‍රසාරණ ගුණකය හදන්නේ එක බෙදීම R. උදා තැම්පතු ප්‍රසාරණ ගුණකය එක බෙදීම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 10ක් කියලා තිබ්බා. එතකොට ඒක මෙතනට ආදේශ කරන්න ඕනේ 10 දශම වලින් කිව්වොත් 0.1යි. ඒ දශම 1 0.1 ආදේශ කරාම එක බෙදීම 0.1යි. කලින් විදිහටම අපි ගණනය කරපු විදිහට පල්ලෙහා දශම ස්ථාන එකක් තියෙන ඉඳ උඩට බිඳුවක් දාලා අපිට 10 එකෙන් බෙදුවට පස්සේ තැම්පතු ප්‍රසාරණ ගුණකය අපිට ලැබෙනවා 10ක් කියලා. දැන් පුතා අපි තැම්පතු ප්‍රසාරණ ගුණකය හදාගත්තට පස්සේ ණය මවන්න ඕනේ. ඒකයි අපේ ප්‍රශ්නේ. පුතා එතකොට දැන් මෙතන අපි දාගන්නවා ණය මැවීම සමානයි අධිසංචිතය අපිට තිබ්බා කීයක්ද 5000ක්. කලින් අපි ඒක ගණනය කරා. එතකොට 5000 වැඩි කරන්න ඕනේ තැම්පතු ගුණකයෙන්. තැම්පතු ගුණකයේ 10යි. එතකොට මැවි හැකි ණය ප්‍රමාණය අපිට ලැබෙනවා 50000ක් කියලා. එතකොට මවන්න පුළුවන් ණය ප්‍රමාණය අපිට ලැබෙනවා 50000ක් කියලා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ මෙම බැංකු පද්ධතියේ ණය මැවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු මූල්‍ය තත්ත්වය. ණය මැව්වට පස්සේ මූල්‍ය තත්ත්වය අහනවා බැංකු පද්ධතිය. උදාහරණ තනි බැංකුවේ ගාණිදි වගේ එම බැංකුවේම තැන්පත් වෙනකොට වෙන බැංකුවක තැන්පත් වෙනකොට කියන ප්‍රශ්න මේකෙදි නෑ. මොකද බැංකු පද්ධතිය කියන්නේ ඔක්කොම බැංකු ඉන්නේ එකම පද්ධතියක් තුල. එතකොට මේ බැංකු පද්ධතියේ ගණන්වල ණය මැවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වුණාට පස්සේ එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි හදන්නේ. ඒක හොඳට මතක තියාගන්න.
අපි මැවූ ණය ප්‍රමාණය දා ගන්නවා 50000ක් තිබ්බා මැවූ ණය ප්‍රමාණය කලින් අපි මවලා ආවේ 50000ක් අපි ලියා ගන්නවා මුලින්ම අපිට දීපු ශේෂපත් මූල්‍ය දත්ත ප්‍රකාශනයේ ඒකේ තැන්පතු 10000ක් තිබ්බා සංචිත 6000ක් තිබ්බා ණය 4000ක් විදිහට තිබ්බා අපි අලුතෙන් ණය මැව්වා ඒ ණය මැව්වට පස්සේ ඒ 50000 මේ බැංකු පද්ධතියේම තැන්පත් වෙනවා ඒක බැංකු ගණන් වල උපකල්පනය. එතකොට මවන ණය නැවත මේකෙම තැන්පත් වෙනවා. එතකොට මෙතන තියෙන 10000ක තැන්පතු ගාන 6000 බවට 60000 බවට පත් වෙනවා. හොඳට මතක තියාගන්න. එතකොට 10000ක් තැන්පතු තිබ්බා 50000ක් නැවත මැව්වට පස්සේ ඒක මේ බැංකු පද්ධතියේම තැන්පත් වෙන හින්දා තැන්පතු ගාන 60000 බවට පත් වෙනවා. මෙතන ණය 4000ක් දීලා තිබ්බා. අලුතෙන් ණය 50000ක් මැව්වට පස්සේ මුළු ණය ප්‍රමාණය එනවා 54000. පුතා එතකොට සංචිතවල කිසිදු වෙනසක් වෙන්නේ නැහැ සංචිත ඒ ගානම තමයි. පුතා බලන්න ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%යිනේ. මෙතන දැන් තියෙන තැන්පතු 60000ට 10%ක් බලන්න. එතකොට සංචිත ගාන ගාන්ටම කීයද? 6000යි. එතකොට සංචිත ගානේ වෙනසක් නැහැ සංචිත ගාන එහෙම්මම අපිට ලියා ගන්න පුළුවන්. ඒ අනුව මූල්‍ය தত্ত্বය දෙපැත්ත සමාන වෙනවා 60000ට. එතකොට ණය මැවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වුණාට පස්සේ මූල්‍ය தত্ত্বය අපිට මේ විදිහට හදන්න පුළුවන්. 10000ක තිබ්බ තැන්පතු 60000 බවට පත් වෙනවා. 4000ක තිබ්බ ණය ප්‍රමාණය 54000 බවට පත් වෙනවා. ඒ කියන්නේ අර මවපු ණය ප්‍රමාණය තැන්පතු වලටයි ණය වලටයි එකතු වෙනවා. සංචිත එහෙම්මම ලිය වෙනවා. ඊට පස්සේ අපිට හතරවෙනි ප්‍රශ්න කියනවා මහජනයා සතු ව්‍යවහාර මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 10000ක් නම් M1 මුදල් සැපයුම හදන්නද? අපි ලියා ගන්නවා M1 මුදල් සැපයුම හදන සූත්‍රය. මහජනයා සතු ව්‍යවහාර මුදල් ධන මහජනයා සතු වාණිජ බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පත්. ඒක අපිට M1 සමානයි CP ධන D කියලා ලියා ගන්නත් පුළුවන්. මේකේ මහජනයාගේ ව්‍යවහාර මුදල් ගාන අපි ලියා ගන්නවා 10000යි කියලා. ඒක ගානේ දීලා තියෙනවා. ඊට පස්සේ ඉල්ලුම් තැන්පතු ගාන අපි කලින් මව ණය මැව්වට පස්සේ අලුත් ඉල්ලුම් තැන්පතු ගාන තිබ්බා 60000ක්. ඒක මෙතනට ආදේශ කරාට පස්සේ M1 මුදල් සැපයුම අපිට ලැබෙනවා කීයක් කියලාද? 70000ක් කියලා. එතකොට මතක තියාගන්න M1 මුදල් සැපයුම 70000ක් කියලා අපිට ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් 7 වෙනි පාඩමේ සියලුම කොටස් ටික මෙතනින් අවසන් වෙනවා. අපි එහෙනම් ආර්ථික විද්‍යාවේ 8 වෙනි පාඩමේ පළවෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු.